සංගීතයේ නාට්‍ය රසවිඳින ඔයාලා දකින්න ඇති. මහීලගේ තිබුණු තරඟය ඇත්තටම කල්නගේ මෝඩ මොලෙන් හිතලා ගන්න තීරණ කොච්චර දුරට හරිද කියලා දැනම් තේරුම් ගන්න ඇති කියලා හිතනවා. මොකද මහීලට පේන ෂෝ එකක් ලොකුවට කරන්න ඕන කියලා තාත්තගේ සල්ලි වියදම් කරලා ෂෝ එකක් ගැහුවා. නමුත් වරුසාව වැහැල ෂෝ එක සේරම හේදිලා ගියා. ඒ ෂෝ එක බලන්න අන්තිමට ඉතුරු වුණේ මහීල විතරයි. වරුසාව වුණත් එතනටත් කල්නල මහීල එක්ක තවත් වෛරය ඇති කරගත්තේ තියෙන මෝඩකම නිසාමයි. මේ වතාවෙත් මැරේක් ගෙනල්ල මහීලට ගස්වන්න උත්සාහ කළා කලන අපි දැක්කා. නමුත් මහේ කියන්නේ හොඳම වීරයෙක් කියලා කල්නල ඉදිරියේ පෙන්නවා. ඉතින් කල්න වගේම නයනත් තේරුම් ගනීවි මහේ කියන්නේ කවුද කියලා. මේ අතරේ රෝහලේ හිටපු කල්පන සුව වෙලා ගෙදර එනවා. කොහොමුණත් කල්පනගේ අම්ම නම් තාත්තටයි පුතාටයි දෙන්නටම දොස් කියනවා. සුරංජිත් ඇමතිතුමා කියන්නේ පවණි ගැන නම් කිසි දෙයක් මාධ්‍යට දාන්න දෙන්න එපා කියලා. එහෙම වුණත් කල්පනගේ දේශපාලනයට හොඳ නෑ කියලා. කොහොමුණත් මේ අතරට දලුගම දුවත් එක්ක කල්පන හමු වෙන්න එනවා. තමන්ගේ ගෙදරට එන දලුගමයි එයාගේ දුවයි එලව ගන්න සුරංජිත් ඇමතිතුමාට ශක්තියක් නැති වෙනවා. කල්පන බලන්න එන දලුගම කල්පනත් එක්ක මේ ගැන කතා කරන්න තමයි උත්සාහ කරන්න කියලා අපිට හිතන්න පුළුවන්. මේ වෙලාවේ දලුගමගේ පැමිණීම විශේෂ දෙයක් සිදුවෙයි කියලා හිතෙනවා. මොකද දලුගම කියන්නේ කාටවත් බයේ වැඩ කරන කෙනෙක් නෙමේ. කොටින්ම කිව්වොත් මැරෙක් කියලත් හිතන්න පුළුවන්. දලුගමට වීරකමක් නොතිබුණා නම් දලුගම දුවත් එක්ක සුරංජිත්ගේ ගෙදර යන්නේ නම් නැති වෙයි. දලුගම තම දුවත් එක්කගෙන ගිහින් සුරංජිත් ඇමතිතුමාට කතා කරලා කල්පන්ට කරන දේ දලුගම කියයි කියලා හිතනවා. ඒ වගේම දැන්ට සිදුවෙලා තියෙන තත්ත්වය පැහැදිලි කර තම දුවට කල්පනගේ වෙලා තියෙන අසාධාරණය පෙන්නලා දෙන්න පුළුවන්. ඒ වගේම කල්පන්ට මේ දේ කළේ දලුගම කියලා කියා. මොකද අසේල මොරෝකගේ දුව බඳින්න ඒ දෙයට හරස් කපන්න ඕන වුණ බවත් දලුගම කියන්නේ ඉඩක් තියෙනවා. ඒ වගේම තවදුරටත් පවනිට අසාධාරණයක් වෙන විදියට වැඩ සැලැස්වුවහොත් මාධ්‍යයට කල්පනගේ සේරම වැරදිවල වීඩියෝ ලබා දෙනවා කියලා හැමෝම ඉදිරියේ කියලා තර්ජනය කරලා දලුගම දුවත් තරම් පිටවෙලා යාවි කියලා හිතන්න පුළුවන්.